ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත බලකැන්වීමේ අරමුණින් එම ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප්‍රාග්ධනයන් පහසුකම් දෙවරකින්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මේ අනුව ආයෝජන ණය රුපියල් මිලියන 15ක උපරිමයකට යටත්ව 7% සහන පොලි අනුපාතයකට ලබා දෙනවා. කාරක ප්‍රාග්ධනය රුපියල් මිලියන 5ක උපරිමයකට යටත්ව 8% සහන පොලි අනුපාතයකට ලබා ගත හැකි. නය ලබා දීම සඳහා රුපියල් බිලියන 18ක් වෙන් කර තිබෙනවා. බැංකු සහ මූල්‍ය ආයතන 15ක් රජය සමග අත්වල් බැඳගෙන සිටිනවා. පසුගිය ආර්ථික බිඳවැටීම් හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත් වූ මෙරට ව්‍යවසායකයන් යළි නගා සිටුවීමට රජය ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. ඕනෑම රටක් දියුණු වෙන්න කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර උවමනයි. මේ ව්‍යාපාර සියල්ලම අපි ආපහු ක්‍රියාත්මක කරන්නට අවස්ථාව දෙන්නට අමතරව අපි ක්‍රියා කරන්නට යනවා ජාතික සංවර්ධන බැංකුවක් ඇති කරන්න. ඒ එක්කම මේ රට දියුණු කරන්නට විදේශ ආයෝජන වමනයි. මේ දෙක කරන ගමන් මම කියවා ආණ්ඩුවේ ප්‍රධානම වැඩසටහන විය යුත්තේ මේකෙන් හානි වුණ සාමාන්‍ය ජනතාවට අපි ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න. දෙවනුව උරුමය මාර්ගයෙන් අපි අයිතිය දෙනවා. ඉඩම් වලට අයිතිය දෙනවා. ඊයේ පටන් ගත්ත නගර තට්ටු නිවාස වලට දෙන්න. ඊට පස්සේ ක්‍රියා කරගෙන යන්නේ වතුකරේ ජනතාවටත් උරුමය අයිතිය ලබලා දෙන්න. ඒ එක්කම අපිට අලුතෙන් හිතන්න තියෙනවා අපේ ධීවර අංශයටත් දෙන ආධාර ක්‍රම ගැන. ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ව්‍යාපෘතිය අද දින හඳුන්වා දෙනු ලබන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය පහසුකම් සපයමින් ඔවුන් සයු බල ගැන්වීමේ ප්‍රමුඛ පරමාර්ථය පෙරදැනි කරගෙනයි. රාජ්‍ය හා පෞද්ගලික බැංකු 15ක් හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. දැන්ටමත් ක්‍රියාත්මක මට්ටමේ පවතින ව්‍යාපාර සඳහා උපරිමයේ රුපියල් මිලියන 15ක් දක්වා ආයෝජන ණය ලබා දීම සිදු කරන අතර ක්‍රියගණයට වැටි ඇති ව්‍යාපාර නගා සිටුවීමට උපරිමයේ රුපියල් මිලියන 5 දක්වා කාරක ප්‍රාග්ධනය ලබා දීම අනෙක් කාණ්ඩය වෙනවා. නිෂ්පාදන ඉදිකිරීම් අපනයන් අභිමුඛ සංචාරක ඇඟලුම් ධීවර පශු සම්පත් කෘෂිකර්මාන්තය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා මෙන්ම කාන්තාවන් විසින් මෙහෙවන ඕනෑම ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය මගින් ණය ලබා ගන්නට පුළුවන්.